තමයි 20 වෙනි සංශෝධනය. ඉතින් මම පොඩි ඉල්ලීමක් කරනවා මම සිංහලෙන් උත් මේ ටික කිව්වා වගේම මම ඉංග්‍රීසියෙන් උත් මේ ටික කියනවා. මොකද එතකොට ඔබතුමාලගේ ඉංග්‍රීසි කියන channel වලත් මේක යවා ගන්න පුළුවන් වෙයි. මම ඉතාමත්ම කෙටි කරුණු කීපයක් කියන්නම්. මොකද මේකෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ ආණ්ඩුව කොච්චර අසීරු තත්යකටද ජනතාව පත් කරන්න යන්නේ කියලා. මොකද ශ්‍රී ලංකාවේ ජනතාව ඇත්තෙන්ම ඡන්දෙ දුන්නේ 19 අහෝසි කරනවා කියන කතාවටවත් නෙමෙයි. එතුමන්ලා කිව්වේ 19 මොන හරි අහිතකර දේවල් තියෙනවා නම් ඒ දේවල් මෙන් කරලා ඒ දේවල් සංශෝධනය කරලා ඉදිරියට මේ රට හදන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදන්නයි කියලා තමයි ඒ ජනවරම තිබ්බේ. හැබැයි එහෙම ජනවරක් තිබ්බත් කියලා මම එක දෙයක් අහන්න කැමතියි. දැන් එක පැත්තකින් අතිගරු ජනාධිපතිතුමාත් කියනවා කැබිනට් මීටින් එකේ එතුමාට ජනවරම ලැබිලා තියෙන්නේ මේක වෙනස් කරන්නයි කියලා. නමුත් අනිත් පැත්තෙන් අපිට පේනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා උදාහරණයකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිපුරම ඡන්ද ගන්නවා. ඒකෝද එතකොට එතුමාට ජනතාව වරම දීලා තියෙන්නේ අවුරුදු 5කට. ඒ වගේම අගමැතිතුමාට ඓතිහාසිකගත ඡන්ද රෙකෝඩ් එකක් තියලා තිනවා 5 ලක්ෂ ගාණක් ඡන්ද දීලා. ඉතින් ඒක දීලා තියෙන්නේ අගමැතිතුමාට ශක්තිමත් වෙලා රට ගෙනියන්න තමයි අගමැතිතුමාටත් ඒ ජනවරම දීලා තියෙන්නේ. ඉතින් මං කියන්න කැමතියි අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා තිබ්බා ඊයේ පාර්ලිමේන්තුවේ අපිට එක්සෙකටිව් එකක් ශක්තිමත් එක්සෙකටිව් එකක් තියෙන්නත් ඕනේ පාර්ලිමේන්තුවත් එකතකින් ශක්තිමත් වෙන්න ඕනේ කියලා එතුමා පැහැදිලිව කියලා තිබ්බා. ඉතින් මං දැන් කියන්න කරුණු කීපයක් ප්‍රෙසිඩෙන්ෂල් ඉමුනිටි එහෙම නැත්නම් ජනාධිපතිව උසාවියකට ගෙනියන්න පුළුවන්ද? දැන් ඒක සම්පූර්ණයෙන්ම මොන වැරද්ද කරා එතුමාට සම්පූර්ණයෙන්ම තියෙනවා උසාවියකට යන්න බැරි හැකියාව මේක පාස් වුණොත්. 19 කිව්වේ ජනතාවට අයිතිය තියෙනවා කියලා FR එකක් නැත්නම් ඕනම කරුණක් පිළිබඳව ජනාධිපතිතුමාව උසාවි ගෙනියන්න පුළුවන් කියලා ඒක තමයි 19 තිබ්බේ. දැන් මේක සම්පූර්ණයෙන්ම ඉවතකට අයිනකට කළා දාලා දැන් කියන්නේ ජනාධිපතිතුමාව නීතියට ගෙනියන්න බෑ කියලා. ඉතින් මම අහන්නේ පළවෙනි කරුණ මේකටද ජනතාව ඡන්ද දුන්නේ? දැන් ජනතාවට යම් කිසි වැරද්දක් වුණොත් ජනාධිපතිතුමාගෙන් කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ දැන් FR එකක් ගිල ගහන්න මේ 20 පාස් වුණොත්. ඔය එක කරුණක්. දෙවනියට තියෙනවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට වගකිවිය යුතු කාරණාව. දැන් 19 ජනාධිපතිතුමාට බලය තිබ්බත් ජනාධිපතිතුමා ගන්න ඕනම තීරණයක් පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ඒක අධ්‍යයනය කරලා ඒකට සුදුසු උත්තරයක් දෙන්න පාර්ලිමේන්තුවට හැකියාව තිබ්බා. දැන් මේකෙන් සම්පූර්ණයෙන්ම ඒක අයින් කරලා දාලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වගකිවිය යුතු නැත කියන තැනට තමයි මේ 20 ගේන්න හදන්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමා පත් කරන පත්කිරීම් ටික වැදගත් පත්කිරීම් ටික 19 තිබ්බේ ව්‍යවස්ථාදා සභාවෙන් මේ දේවල් තීරණය වෙන්න ඕනේ කියලා. දැන් ව්‍යවස්ථාදා සභාවේ කවුද හිටියේ? කතානායකතුමා හිටියා, අගමැතිතුමා හිටියා, ජනාධිපතිතුමාගේ නියෝජිතයෙකු හිටියා. ඒ වගේම මේකේ වැදගත්ම දේ තිබ්බේ සිවිල් සංවිධානවල. සිවිල් සංවිධානවල සමාජිකයෝ දෙන්නේ 3 දෙනෙක් මේ වැඩේට යොමු කරා. දැන් සම්පූර්ණයෙන්ම ඒක අයින් කරලා දාලා 20න් කියන්නේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවෙන් පිහිටවල තියෙන කවුන්සිල් එකේ මතය ගන්න විතරයි අවශ්‍ය. දැන් ඒ මතය වැරදි නම් ඒත් ජනාධිපතිතුමාට පුළුවන් ඒ අපොයින්ට්මන්ට්ස් ටික එහෙම නැත්නම් ඒ පත්වීම් ටික එහෙම ඉහළ බලධාරීන්ට දෙන්න. ඊළඟට තිබ්බා 19 අගමැතිතුමාගේ උපදෙස් 90 විතරයි කැබිනට් එකේ කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ අග්‍රාමාත්‍යතුමා නෙමෙයි රාජ්‍ය ඇමතිවරු සහ කැබිනට් ඇමතිවරු ඉවත් කරන්න පුළුවන් වුණේ අගමැතිතුමාගේ උපදෙස් මත. නමුත් දැන් අගමැතිතුමාගේ උපදෙස් විතර උපදෙස් මේ සම්පූර්ණ මෙවතකට දාලා අයිනකට දාලා දැන් 20න් කියන්නේ ජනාධිපතිතුමාට අගමැතිතුමා ඇතුළු කැබිනට් එක ඕනම වෙලාවක අයින් කරන්න පුළුවන්. හැබැයි කලින් තිබ්බේ අගමැතිතුමාට වුණත් අගමැතිතුමාව අයින් කරන්න පුළුවන් එතුමා ඉල්ලා අසුනොත්, එහෙම නැත්නම් එතුමාගේ මන්ත්‍රී ධූරය එතුමාට අහිමි වුණොත් විතරයි එතුමාව අයින් කරන්න පුළුවන්. දැන් මේකෙන් සම්පූර්ණ බලතල ඒ ජනාධිපතිතුමාගේ අතට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේක තමයි වැදගත්ම කාරණේ. දැන් ජනතාව ඡන්දකින් මන්ත්‍රීවරු පත් කරන්නේ ජනතා පරමාධිපත්‍යෙන් අවුරුදු 5කට. අවුරුදු 5ක් වෙනි කාලයකට විතරයි පත් කරන්නේ.
හැබැයි දැන් ජනාධිපතිතුමාට පුළුවන් දැන් කලින් තිබ්බේ අවුරුදු 4 මාරකින් අවුරුදු 4 මාරක් කියන්නේ മന്ത്രി කාලයේ අන්තිම කාලයට ගිහිල්ලා මාස ගානක් තියෙද්දි විතරයි ජනාධිපතිතුමාට පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න දැන් පාර්ලිමේන්තුව එක අවුරුද්දකින් විසුරුවන්නත් පුළුවන් ඊට කලින් മന്ത്രി කණ්ඩායමේ භාගයක් ඡන්දෙ දුන්නත් ඒත් ගලවන්න පුළුවන් දැන් මම අහන්නේ එතකොට දැන් අපි දන්නවා මනාප ක්‍රමය අපි දැන් හැංගි හොරා සෙල්ලම් කරන්න ඕනේ අපි දන්නවා මේ මනාප ක්‍රමේ නොයෙකුත් දෙනා ඉල්ලන්නත්තේ දක්ෂකම නැති නිසා නෙමෙයි සල්ලි නැතිකම නිසා මොකද මහමැතිවරණයක් කරන්න ඉතාමත්ම ලොකු සල්ලි කන්දරාවක් යනවා මේ වැඩේට දැන් මං අහන්නේ දැන් සමහර මන්ත්‍රීවරු තමන්ගේ ගෙවල් පවා උගස් කියලා නැත්තම් සමහර මන්ත්‍රීවරු දෙතුන් පාරේ ඉන්න මන්ත්‍රීවරු ඉඩම් දෙක තුනක් උගස් කියලා තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ ජනතාවත් දෙන්නේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න අවුරුදු 5ක කාල සීමාවක් දීලා තියෙනවා ඉතින් මම අහන්නේ අවුරුදු 5කින් මේ සම්පූර්ණයෙන්ම ජනතා පරමාධිපත්‍යයෙන් පත් වෙන මන්ත්‍රීවරුන්ගේ බලතල අයින් කරලා පාර්ලිමේන්තුව විසිරුණකොට එතකොට මොකක්ද ඒකෙන් පේන්නේ ඒකෙන් පේන්නේ මම ආයිත් කිව්වා වගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ විවස්ථාවේ තැනක් නැහැ කියලා ඊට පස්සේ දැන් මේකත් ඉතාමත්ම වැදගත් කාරණයක් 19 වෙනි සංශෝධනයේ කිව්වා ඩියුවල් සිටිසන්ස් ලා එහෙම නැත්නම් ද්විත්ව පුරවැසි භාවය තියෙන මන්ත්‍රීවරුන්ව අයින් කරන්න බෑ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න බෑ කියලා දැන් ඒකට මගේ යම්කිසි විවේචනයක් තියෙනවා මොකද මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක ඉදිරිපත් කරේ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවයි බැසිල් රාජපක්ෂ මැතිතුමාවයි ටාගට් කරලා හැබැයි දැන් එතුමා ඒ කරපු වැරද්ද කෙසේ වෙතත් මගේ පෞද්ගලික මතය තියෙන්නේ අපේ ලංකාවේ රාජ්‍යයේ නැත්නම් ශ්‍රී ලංකා රාජ්‍යයේ වැඩ කරන පියන් කෙනෙක්ටවත් ද්විත්ව පුරවැසි භාවය තියෙන්න හොඳ නැහැ මොකද අපි වග කියන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ට ඉතින් මේ නීතිය නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කෙලව ගත්තා මොනවා කරලාද අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාට මහා බැංකුවේ අධිපතිකම දීලා අන්තිමට මොකද ඒකෙන් උනේ එතුමාව නීතිය හමුවේ ගෙනියන්න බැරුණා මොකද එතුමා බෑග් ටික පැක් කරන් ගියා සිංගප්පූරුවට දැන් සිංගප්පූරුවෙන් කියනවා එතුමාව එවන්න බෑ කියලා ඉතින් මම කියන්නේ ඕක මන් දුන්නේ එක උදාහරණයක් මම කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇයි එතුමාගේ ද්විත්ව පුරවැසි භාවය අයින් කරේ එතුමා ද්විත්ව පුරවැසි භාවය අයින් කරේ එතුමාට නීතිමය බාධාවක් තිබ්බා එහෙමනම් ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ පැයිනේ එහෙනම් එතුමාගේ පුරවැසි භාවය එතුමා ඉවත් කරන්නම් කියලා එතුමා ඒක කියන්නේ නැත්නම් මොකද එතුමා හොඳ ආකාරයෙන් දන්නෝ මේ ආණ්ඩුව වරද්දගත්ත දවසට එතුමාට අර ගිය පාර වගේ බෑග් ටික පැක් කරන් කෙලිම කටුනායකට ගිහලා කෙලිම යන්න පුළුවන් ඇමරිකාවට ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම වැරදි මම නම් කියන්නේ මොන හරි දෙයක් ක්‍රියාත්මක කරනවා නම් මේ ද්විත්ව පුරවැසි භාවය ගැන මම අර කිව්වා වගේ කාර්යාල සහායක කෙනෙක්ටවත් ද්විත්ව පුරවැසි භාවය තියෙන්න හොඳ නැහැ. ඒක තමයි ද්විත්ව පුරවැසි භාවය ගැන. එතකොට තවත් වැදගත් කාරණයක් තමයි අපේ රට ඉතාමත්ම බැරෑරුම් ණය අර්බුදයකට මුහුණ දෙලා තියෙන්නේ. මම හිතන්නේ එක ළමයෙක් ඉපදෙන ළමයෙක් වුණත් මේ ලංකාවේ ලක්ෂ 6ක ණයක් එක්කලා තමයි ඉපදෙන්නේ. ඉතින් ඒ හේතුන් නිසා ඇමතිවරුන්ට දෙන ඒ පහසුකම් ටික කප්පාදු කරන්න තමයි කැබිනට් මිනිස්ටර්ස්ලා 30යි රාජ්‍ය ඇමතිවරු 40යි කියලා සීමාවක් දැම්මේ. හැබැයි දැන් සම්පූර්ණයෙන් මේක විසෙන් ඉවත් කරන්න යනවා. මං අහන්නේ මේකෙන් මොකද පෙන්නුම් කරන්නේ? මේකෙන් පෙන්නුම් කරන්නේ කවුරු හරි මන්ත්‍රීවරයෙක් කැමති නැත්තම් මේ 20 වෙනි සංශෝධනයට ජනාධිපතිතුමාට එතුමාව කැඳවලා කියන්න පුළුවන් හරි. ඔහේ මේකට කැමති වෙන්න අපි දෙන්නම් ඔහෙට කැබිනට් ඇමතිකම. එතකොට ඒකේන අනිවාර්යෙන්ම කැබිනට් ඇමතිකමට ලෑස්ති වෙලා ඊට පස්සේ 20 කෙසේ වෙතත් කියලා කැබිනට් ඇමතිකම බාර ගන්නවා. ඉතින් මේ මන්ත්‍රීවරුන්ව බිලිබා ගන්නවා වගේ වැඩකට තමයි මේ ලිමිට් එක අයින් කරලා තියෙන්නේ. ඒ තව දෙයක්. එතකොට දැන් කවුරු හරි മന്ത്രി කෙනෙක් හදිස්සි කෙටුම් පතක් දානව නම් එහෙම නැත්නම් හදිස්සි අර්ජන්ට් බිල් එකක් ඉදිරිපත් කරනවා නම් පාර්ලිමේන්තුවට ඒකේ තිබ්බා එහෙම කරන්න බෑ කියලා මේ සංශෝධනය. ඒ කියන්නේ අර්ජන්ට් බිල්ස් බෑ. මේක ගෲප් එකක් නැත්නම් මේක മന്ത്രിවරු කණ්ඩායමක් කතා කරලා ඉදිරිපත් කරන්න ඕන කෙටුම්පත් කියලා තමයි කලින් තිබ්බේ. හැබැයි දැන් සම්පූර්ණයෙන් මේක ඉවත් කරලා දාලා මේකට අලුත් නීතියකුත් දාලා ශ්‍රේෂ්ඨාධිකරණ නැත්නම් සුප්‍රීම් කෝට් එක මේ දාන ඕනම බිල් එකක් ගැන අධ්‍යයනය කරන්න පුළුවන් පැය 24ක් නැත්නම් 72ක කාල ප්‍රමාණයක් ඇතුළත විතරයි. ඉතින් දැන් මේකේ මේ පාර්ලිමේන්තුවට තහංචි දානවා විතරක් නෙමෙයි රටේ තියෙන උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයටත් තහංචි දාලා තියෙන්නේ එතුමන්ලට කල්පනා කරලා දෙන්න පුළුවන් උත්තරේ දැන් පැය 24ක් නැත්නම් 72ක් ඇතුළත කියලා. ඊට පස්සේ ඕනම කෙනෙක්ට
ඕනම ජනතාව අපේ ජනතාව ඉන්නවා මං හිතන්නේ බරගානක් ලංකාවේ ඡන්දි දීපු එතුමන්ලටවත් ගිහිල්ලා උසාවියකට ගිහිල්ලා මේ කැටුම්පත් පිළිබඳව ගිහිල්ලා වාද විවාද කරන්න බෑ ඒක තව දෙයක් එතකොට 19 වෙනි සංශෝධනයේ අතිගරු ජනාධිපතිතුමාට දීලා තිබ්බ කාර්යයන් හතරක් කරන්න ඒ කියන්නේ එතුමාට ඕනේ නම් ආරක්ෂක අමාත්‍යනේ සම්පූර්ණයෙන්ම ඉවත් කළා දාලා එතුමාට ඕන නම් මහවැලියක වගේ ඒ වගේ හතරක් දුන්න කරන්න දැන් 20 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට ඒ තියෙන සියලුම කාර්යයන් ගලවලා එතුමාට ඕනම අමාත්‍යංශයක් පවර ගන්න දැන් අයිතිය දීලා තියෙනවා එතකොට එතුමාට තිබ්බා රෙස්පෙක්ට් ඇන් අප්හෝල් ද කොන්ස්ටිටියුෂන් කියලා ඒ කියන්නේ කලින් 19 තිබ්බ එතුමා සෑම වෙලාවකදීම මේ රටේ ස්වෛරීභාවයයි මේ රටේ ව්‍යවස්ථාවයි ආරක්ෂා කළ යුතුයි කියලා දැන් ඒ දේත් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා ඉතින් දැන් මම ඔය කිව්වේ කරුණු කීපයක් තමයි මම මේ අවස්ථාවේදී කිව්වේ දැන් ජනතාව පැහැදිලිව තීන්දුවක් ගන්න ඕනේ මේකට ජනතාව පාරට බහිනවද නැද්ද කියලා දැන් මම කියන්නේ මේ රටේ ජනතාව මේ වගේ දෙයක් වෙනවයි කියලා දැනදැන එහෙමනම් එතුමන්ලට මේ පාර මහමැතිවරණේ ඡන්දයක් නොදී ඉන්න තිබ්බනේ හැබැයි හැම තැනම එතුමන්ලගේ අපේක්ෂකවරු දින්න තැන්වල වියත්මක අපේක්ෂකවරු දැන් මෙනේනේ එතන දැම්මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සෙට් එකටම දුන්න ඡන්ද ටික දැන් එහෙම දුන්නේ ඇයි එතුමන්ලට අවුරුද්දකින් ගෙදර යන්නද ඉතින් මම කියන්නේ මේක අමු අමුවේ ලංකාවේ තියෙන සියලුම නීති උල්ලංඝනය කරන පනතක් මේක මීට වැඩිය හොඳයි ජනාධිපතිතුමා අද හෙටම මහින්ද මහත්තයත් එක්ක කියලා කතා කරලා මුළු පාර්ලිමේන්තුවම කලින්ම විසුරුවලා මේක එතුමාගේ පාලනය යටතර ගන්න එක මං හිතන්නේ නම්බුයි ජනතා නියෝජිතයන්ට ඒ තියෙන නම්බුවට වැඩිය මොකද ජනතා නියෝජිතයෝ හැටියට එතුමන්ලට කොහෙද ජනතා සේවයක් කරන්නේ මොකද එතුමන්ලා හැමතිස්සෙම හිතනවා අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසුරුනොයි කියලා එතකොට ජනතාවට උසාවියකට යන්න තිබ්බයි තියක් දැන් නැහැ ජනාධිපතිතුමාව දැන් මම මේකට හොඳ උදාහරණයක් දෙන්න හොඳම උදාහරණය තමයි පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය දැන් පාස්කුරිදා බෝම්බ ප්‍රහාරයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වග කියන්න ඕනේ කියලා හේමසිරි ප්‍රනාන්දුයි පූජ්‍ය ජයසුන්දරයි දෙන්නම කියලා ඉවරයි දැන් ඒක නිසා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ඇවිල් එන්න වෙලා තියෙනවා දැන් ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එකට නැත්නම් ජනාධිපති කොමිසමට දැන් ඒක තමයි හොඳම උදාහරණේ දැන් එතුමාව නීතිය හමුවට ගේන්න ඒ තිබ්බ ප්‍රොවිෂන්ස් ටික නැත්නම් ඒ තියෙන පහසුකම් ටික හැදුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දැන් ජනාධිපති තුමෙක්ව උසාවිය කර නැත්නම් පොලිසිය කර නැත්නම් කිසිම FR එකක්වත් මානවයිතිවාසිකම් නඩුවක්වත් දාන්න බැරි වෙන්නේ ඇයි මං අහන්නේ මොකද්ද ඒකට හේතුව ජනාධිපතිතුමාට මොකද්ද මේකට තියෙන උමනාව එතකොට තව දෙයක් තියෙනවා ඒ තමයි ජනාධිපතිතුමා කලින් මං හිතන්නේ මේක ලොකු වාද විවාදයක් ගියා මේ ලංකාව හදන්න ජනාධිපතිතුමෙක්ට බලේ ඕනේ කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි අතර තිබ්බ ගැටුම නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණාය කියලා දැන් මෙතන මෙහෙම මිනිස්සුන්ට කියන විදිහට ප්‍රශ්නයක් නැහැනේ මෙහෙම මිනිස්සුන්ට කිව්වේ අයියා ජනාධිපති වෙනවා මල්ලි අගමැති වෙනවයි කියලා. ඉතින් මම නම් කියන්නේ අර සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා වගේ අනිවාර්යයෙන්ම මේ බලය බෙදෙන්න ඕනේ. ශක්තිමත් විධායකයක් අපිට අවශ්‍යයි. ඒක අනිවාර්යයෙන්ම මේ අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා. හැබැයි ඒ වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවකුත් අපිට අවශ්‍යයි. මොකද ජනතාවට වග කියන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේ සියලු දේ ජනතාවගෙන් අයින් කරනවා නම් මං අහන්නේ මොකද්ද ඇති වැඩේ? ඊට වැඩිය හොඳයි මම ඉතාමත්ම හැංගීම් බර ආයතනයක් කරන්න කැමති පොදු ජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරුන් 140 ගානට ඔබතුමාලම තමයි ඔබතුමාලගේ භාගයක්ම තමයි 19ට අතිස්සුවේ මේක තමයි අරුම පුදුම කතාව දැන් 20 ගේන්න ඕන කියන මන්ත්‍රීවරුන්ම තමයි 19ට අතිස්සුවේ සරත් වීරසේකර මහත්තයා විතරයි අතිස්සුවේ නැත්තේ ඉතින් මම අහන්නේ මෙතුමන්ලට එතකොට 19ට අතුස්සනකොට තේරුන්නේ නැද්ද දැන් මෙතුමන්ලා කියනවා 19 හොඳ නැහැ කියලා. ඉතින් 19ට අතුස්සනකොට මෙතුමන්ලට හිතුන්නේ නැද්ද 19 නරකයි කියලා. ඉතින් මේක මම කියන්නේ ජනතාව බලන් ඉන්නවා. මේ දේ දිගින් දිගටම කන්ටිනියු වුණොත් නැත්නම් මේක දිගින් දිගටම ගියොත් මේ වැඩේ අනිවාර්යයෙන්ම අපිටත් වෙන්නේ ඔය අනිත් බොලිවියා, බොට්ස්වානා, නයිජීරියා, බෙලාරුස් ඔය වගේ රටවල් වලට ඒ නායකයන්ට වෙලා තියෙන දේමයි අපිට වෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සු මේක වැඩිදුර ඉවසන්නේ නැහැ. මේක බලයි මේක හදන්න chance එකක් දෙයි මේක අනාගත්තොත් අනිවාර්යයෙන්ම ජනතාව පාරට බස්ස බහිනෝ අපි බස්සන එක කෙසේ වෙතත් ජනතාව පාරට බස්සනෝ ඉතින් මම කියන්නේ මම දන්නවා සමගි ජනවල වේගයේ ඉන්න කිසිම කෙනෙක්
කිසිම මන්ත්‍රීවරයෙක් මම දන්නවා මේ විශ්ව රට උස්සන්නේ නැහැ කියලා. කොච්චර බිලිබා ගන්න හැදුවත් කොච්චර යන්න හැදුවත් මම දන්නවා අපේ ඉන්න ගෲප් එකේ එක්කෙනෙක්වත් මේකට අත උස්සන්නේ නැහැ කියලා. අනිත් එක තව එක වැදගත් කරුණක් තියෙනවා මෙතන. තව එක එත එක වැදගත් කරුණක් තියෙනවා ජනාධිපතිතුමාට මේකෙන් අයිතිය එනවා ජනාධිපතිතුමාගේ ඔෆිස් එක දැන් දිගනින්නටපත් වෙන්නේ නැහැලු. දැන් ජනාධිපතිතුමාගේ කාර්යාලයේ එතුමාගේ ඔෆිස් එකයි ආරක්ෂක අමාත්‍යංශයයි ඔඩිට් එකට භාජනය වෙන්නේ නැහැලු. දැන් මම අහන්නේ මහ බැංකුව හොරකම ගැනත් අපි විස්තරාත්මකව අපි දැනගත්තේ කොහොමද? විගණාධිපතිතුමා නිසා. ඉතින් මේක පුදුම කතාවක්නේ. දැන් බිස්නස් එකක් තියෙන මිනිහෙක් බිස්නස් එකක් කරත් ඒ මිනිහයා ප්‍රයිවට් බිස්නස් එකක් කරත් මිනිහගේ තියෙන account එක audit වෙනවා අවුරුද්ද අන්තිමට. රජයේ ආයතනයක් කෙසේ වෙතත් පෞද්ගලික සමාගමක් වුණත් audit එකට භාජනය වෙනවා. ඉතින් ඇයි මේ දේවල් ගලවන්නේ? මොකටද ගලවන්නේ? මේකෙන් කරන්නේ අගමැතිතුමාගේ බලය අඩු කරන එක නෙමෙයිද? තමන්ගේ මල්ලිගේ බලය අඩු කරන එක නෙමෙයිද? මේ වයින් කරන්න හදන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව ආයිත් පාර්ලිමේන්තුවට ගේන්න තියෙන ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න නෙමෙයිද මේක ගේන්නේ? එතකොට තමන්ට ඕන දෙයක් කරලා තමන්ට බේරෙන්න පුළුවන් අයිතියක් නෙමෙයිද මේකෙන් ගේන්නේ? පාර්ලිමේන්තුව මේකෙන් සම්පූර්ණයෙන්ම බාල්දු කරන වැඩසටහනක් නෙමෙයිද මෙතන ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් ওই ප්‍රශ්න ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ලංකාවේ ජනතාව බුද්ධිමත්. මම හිතනවා මාධ්‍යවේදීන් හැටියට ඔබතුමාලටත් ලොකු කාර්යභාරයක් කරන තියෙනවා. මොකද විශ්ව ක්‍රියාත්මක වුණොත් ඔබතුමාලා හිතන්න මෙච්චර කල් ඔබතුමාලට තිබ්බ මාධ්‍ය නිදහස අමු අමු මේ දූෂණය වෙනවයි කියන එකෙත් මාධ්‍යවේදීන් ඔළුවේ තියාගන්න. මොකද මේක අපිට විතරක් නෙමෙයි බලපාන්නේ, මෙතන ඉන්න මාධ්‍යවේදීන්ටත් විතරක් නෙමෙයි, ලංකාවේ ඇවිදින මිනිස්සුන්ට විතරක් නෙමෙයි, පාරෙන් ගිහින් ඉන්න හිඟන්නට උනත් මේක බලපානවා. ඉතින් මම කියන්නේ මේ දේවල් ගැන බුද්ධිමත්ව හිතන්න, ප්‍රායෝගිකව හිතන්න. ප්‍රායෝගිකව හිතුවත් විතරයි මේක අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ජනාධිපතිතුමා Tamanට දුන්න ජනවරම බාල්දු කරන්න හොඳ නෑ. ජනාධිපතිතුමා පිළිගන්න ඕනේ මේක. අනිත් එක මම එක දෙයක් කියන්න කැමතියි. මට ජනාධිපතිතුමාත් එක්ක පෞද්ගලික කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට ඡන්දේ දුන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරදුරන් පස්සේ විපක්ෂ කෙනෙක් හැටියට මම්ම තමයි මං හිතන්නේ ඉස්සෙල්ලම ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගිහිල්ලා එතුමාගේ මිරිහාන ගෙදර හම්බුනේ. දීර්ඝ කාලයක් රාජපක්ෂ පවුල අපි ආශ්‍රය කරලා තියෙනවා. නමුත් මේක පවුල් කොච්චර ආචාර මංගල සමරේ රැමතුමා කියනවා වගේ මේක මිතුදම කියන්නේ තව එක දෙයක්. මිතුදම කියන්නේ එක දෙයක්, දේශපාලනය කියන්නේ තව දෙයක්. මම දැන් ඔය ටිකම මම දැන් ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් the 20th amendment which is brought forward in this country is going to be detrimental to each and every citizen living in this country. It is going to create a massive issue, not just politically, but it's going to also be a social issue. The president did not get the mandate to completely change this to an authoritarian state. He got this only, and I'm repeating this, he only got this to service the needs of the people. And if he was given an authoritarian rule, there is no way that the people would have given 500,000 something votes to Mahinda Rajapaksha. There is no way that Namal Rajapaksha would have got 140,000 votes. There is no way that Nipun Ranamaka from Matara would have got 140,000 votes. All the people that got voted in to serve the people. So if crucial things like the dissolving of parliament, if the president can dissolve parliament within 1.5 years, if the president is not accountable to anything that he does, if the president is not answerable to parliament, if the president can appoint any member to a commission only by the observation of the parliament council, I'm saying what is the democracy in that? So it is up to the people, because a Samagi Jana Belavega can do this much. MPs like Tushar Indunil can do only this much, because we only have 54. You would have seen that the way our 54 behaved in parliament, the difference between us and the difference between the way they behaved during the 52-day saga. MPs like MP Tushar Indunil didn't go with chili powder and go and throw it at the sergeant at arms. People, they didn't go and lift out chairs, and then we did a very peaceful protest. So my main conclusion is that there is only little bit that we can do. We can only do this much. 54 of them can only do this much. The rest belongs to the rest of the people living in this country. So I make a very fervent appeal. I'm making this appeal not on behalf of the people of Veligama, but I'm making this appeal on behalf of all Sri Lankans.
It is your duty to get into the street. It is your duty to protest against this. It is your duty to remind the president that the mandate that he was given was not to divide but to unite. So all that being said, I would like to now hand over the mic to MP Tushar Hondunil, who will explain the rest from a parliamentary angle. Bonusuti, Suba Dasanakweva, Samava Aidino. මොහොතක් ප්‍රමාද වුණා අද පාර්ලිමේන්තු දිනයක් ඒ ස්ථානයෙන් පැමිණෙන්නට නොහැකි වුණා අදත් අපිට කතා කරන්න සිද්ධ වෙන ප්‍රධානම කාරණය තමයි ඊයේ දිනේ පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ 20 වෙනි සංශෝධනය මේක බහුගිය කාල පරිච්ඡේදයේ පුරාම අපේ රට තුල ජනතාව තුල උගතුන් විද්වතුන් सिविल प्रजाव में सियाल अत्र कथावेच्च प्रधान मातृकावक् इट पास्से पहुगिय सति देक तुल मे विसुवेनी संशोधनय केटुम्पत् करपु अयितिकारयक् हिटियेने एकेकाय एकेक कथा किव्वा रटे अधिकारी नैमतिवरया एक कथावक् किव्वा विमल वीरवंश तव कथावक् किव्वा अगमयतुमा तव कथावक् किव्वा विविधाय विविधाकारयेन मे अम्मेक् तात्तेक् नति විසිවැනි සංශෝධනයක් ගැන කතා කළා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ සඳහා නැවත කමිටුවක් නම් කරනු ලැබ ඒ කමිටුව මගින් මේ විසිවැනි සංශෝධනය නැවත සංස්කරණයකට ලක් කරලා සංශෝධනයකට ලක් කරලා පාර්ලිමේන්තුවට ගෙන එන්න එතුමා කමිටුවක් පත් කරනු ලැබුවා හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතාමත්ම හිතුවක්කාරී ලෙස ඉතාමත්ම බලහත්කාරී ලෙස පුදුමාකාර හදිස්සියකින් ඒ සියලු තමන්ගේ සහෝදරයා තමන්ගේ අයියා ඒ පත් කරපු කමිටු ඒ සියල්ල පසෙක ලා ඊයේ දිනේදී 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව තුලට ගෙනනු ලැබුවා. ඉතින් අපි දැක්ක මේකේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා ප්‍රමුඛ ඒ වියත්මග කණ්ඩායමේ තිබිච්ච පුදුමාකාර උනන්දුව මේ රටේ මල්ලි සතුවති අයියා සතුව තියෙන දේශපාලන බලතල පාලනය පිළිබඳ බලතල වැඩිමහල් සහෝදරයාවර මහින්ද රාජපක්ෂ මැතිතුමා සතුව තියෙන ඒ බලතල බාල සහෝදරයාවන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පවරා දෙන්නට යම් යම් අයගේ තිබිච්ච උනන්දුව සහ ඒවා පවරා ගන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිබුණු රහසිගත උනන්දුව තමයි මේ ප්‍රකාශයට පත් වුනේ. ඒක අතිශය හිතුවක්කාරකමක් අහිත අතිශය බලහත්කාරකමක් සහ අතිශය ඉක්මන්කාරකමක් හැටියට තමයි අපි මේ දකින්නේ. තමන්ගේම සහෝදරයාගේ. තමන්ගේම සහෝදරයාගේ තියෙන බලතල ටික වැඩිමහල් සහෝදරයා සතුව තියෙන බලතල ටික බාල සහෝදරයාට අත්පත් කර ගැනීමේ පුදුමාකාර තදියමක් තමයි අපි ඊයේ දවසේ ක්‍රියාවලිය තුල අපි දැක්කේ. අපේ රටේ රාජාවලිය ගැන කතා කරනකොට අපි ඔය වගේ ඉතිහාසයේ සිද්ධින් අපි විශාල ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. මේ රටේ තමන්ගේ පියා මරලා රාජ්‍යත්වයට පත් වෙච්ච පුත්‍රයින් තමන්ගේ බිරිඳ ස්වාමි පුරුෂයා මරලා මේ රටේ රාජ්‍යත්වයට පත් වෙච්ච කාන්තාවන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා ඝාතනයකට ලක් කරලා රාජ්‍යත්වයට පත් වෙච්ච බාල සහෝදරයින් මේ වගේ කතන්දර වලින් තමයි අපේ ඉතිහාසයේ රාජාවලිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ නවීන යුගය තුල ඒ වගේම ක්‍රියාකලාපයක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපි දැක්කනේ දැන් අර සුබ සහ යස කියලා කතාවක් තියෙනවා. දොරටුපාලයෙක්ව නිකන් විහිළුවකට රජපුටුව දීලා රජුරෝ පොඩි සතුටක් ලබන පැත්තකට එනවා. අන්තිම රජුරවන් මොකද වෙන්නේ අන්තිම රජුරවන් සිද්ධ වෙනවා දොරටුපාලයාගේ අනින් හිස් ගැසුම් කාලා නිකන් ඉල්ලගෙන පරිප්පු ගන්න අන්තිම රජුරවන් සිද්ධ වෙනවා ඉතින් මම හිතන්නේ මේ වගේ කතා රාශියක් පිළිබඳව චිත්‍ර මැවෙන දෙයක් තමයි මේ සිද්ධ වුනේ එතකොට
ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 20 වෙනි සංශෝධනය හරහා ඉතා බලවත් වෙන්න විශාල වමනාවක් උනන්දුවක් තියෙන බව අපිට පේනවා ඒ සමග මහේන්ද්‍ර රාජපක්ෂ අගමැතිතුමාගේත් මේ 20 වෙනි සංශෝධනය ගෙන එන්නට රටට නොපෙන්නන යම් ඈලිමෑලිකමක් මැලිකමක් තියෙන බවත් අපිට පේනවා අපි මේ පාර්ලිමේන්තුවේදී ඉතාමත්ම හොඳින් දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පක්ෂපාතීව කටයුතු කරන විශාල පිරිසක් තමයි පාර්ලිමේන්තුවේදී විස ඕනෑ කියන පදනම තුල විශාල හඬක් නැගුවේ යම් විශාල පිරිසක් විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මෛතුමා එක්ක ගනුදෙනු කරපු කටයුතු කරපු මැති ඇමතිවරුන් විශාල පිරිසක් නිශ්ශබ්දව බලන් හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබි විශාල පිරිසකුත් ඒ අවස්ථාවේදී ගැටුමක් අර්බුදයක් ඇති වෙන එක වළක්වන්න විශාල උත්සාහයක් යොදමින් ඒ අවස්ථාවේ හැසිරිච්ච හැටියට අපිට පේනවා 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න හදන ආණ්ඩුව තුළම මත දෙකක් තුනක් තියෙන බව අපිට මේ අවස්ථාවේදී අපිට පේනවා තෝර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ පෙරේදා ප්‍රකාශ කළා තිබුණා ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු සියලු දෙනාට කලබල වෙන්න එපා මේ 19 අහෝසි කරලා 20 දෙනවා කියලා කියපහට කිව්වට මේක අලුත් දෙයක් නෙමෙයි මේ 19 අහෝසි කරලා මේ නැවත කියන්න හදන්නේ 18 වෙනි සංශෝධනයම තමයි කියන කාරණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා. ඉතින් මේ පිළිබඳවත් මම හිතන්නේ විශාල කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. 2015 වෙනකොට මේ රටේ සිවිල් සමාජය මේ රටේ පුරවැසියන් මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විශාල ආගමික නායකින් ප්‍රමාණයක් විද්වතුන් වෘත්තිකයින් මේ රටේ සමස්ත සිවිල් සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති වුණා. එක පවුලකට එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීම භයානකයි. ඒ තුළින් සිද්ධ වෙන අනර්ථකාරී ක්‍රියාවන් සමාජයට සහ රටට විශාල වශයෙන් අහිතකරයි. ප්‍රජාතන්ත්‍රවාදය එක් පුද්ගලයෙකුගේ අනින් පාලනය වෙනවා නම් ඒක රටේ ඉන්න සමස්ත පුරවැසියන්ට හානිදායකයි. ඒ නිසා 18 වෙනි සංශෝධනය තුළ තියෙන ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ කර්ම කාරණා සියල්ල අහෝසි වෙලා 19 වෙනි සංශෝධනය ගෙන ආ යුතුයි කියන මතයක් තමයි 2015 වෙනකොට රට තුල අනුමත කරේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා නම් මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරලා 20යි 20 20 20 20 කියලා කිව්වට මේ නැවතත් ආපහු යන්නේ 18ද කියන එක. ඉතින් අපේ රටේ ජනතාවට දෙයන් ගැන පිටයි. ඒත් අපේ රටේ ජනතාව මම හිතන්නේ දැන් රාජපක්ෂවරුන් පිළිබඳව තියෙන අන්ධ භක්තිය. රාජපක්ෂවරුන් පිළිබඳව තියෙන මොකක් හරි උන්මාදයකින් තමන්ගේ ගෙල තමන්ම හිර කරගන්නවද? තමන්ගේ දෑත් තමන්ම බැඳගෙන තමන් විසින් තමන්ම ගස් බැඳගෙන පාලකයන්ගෙන් මුටි කනවද පීඩනයට පත් වෙනවද කියන කාරණය තමයි මම හිතන්නේ ආය ආපහු හිතන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් 19 අහෝසි කරලා 20 නෙමෙයි මේ කියන්නේ ආය ආපහු පරණ 18ටම යනවා කියන එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ. ඉතින් දැන් මේ 20 වෙනි සංශෝධනයේ හරහා දැන් මේ බෞද්ධකම රකින්නවා. බෞද්ධ දර්ශනය ආරක්ෂා කරනවා කියලා එන පාලකින්න දැන් මේ 19 හොඳ නැහැ කියලා 20 වෙනි සංශෝධනයේ ගේන්නේ. දැන් බුදුදහමේ පංසිත් පද පහෙන් එකක් තමයි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අනුන්ගේ දේවල් ගන්න නැහැ කියන පංසිත් පදේ. එතකොට මේ හින්දා තමයි 18 වෙනි සංශෝධනවල ඒ 18 වෙනි වගේ ව්‍යවස්ථා සංශෝධනයන් යටතේ අර අතිශය බලතල කේන්ද්‍රගත කරගෙන හිටපු තත්ත්වයන් තුළ අපි 19 වෙනි සංශෝධනය හරහා මේ රටේ විගණන පනත නමින් පනතක් ගෙනල්ලා අපේ රටේ මහ ජනතාවගේ දීපොල මේ රජ සතු ධනය රජයේ මුදල් නිසි විගණනයකට ලක් කිරීම සඳහා විගණන පනත ගෙන එනු ලැබුවේ. එතකොට දැන් 20 වෙනි සංශෝධනයෙන් විගණන පනත අහෝසි වෙනවා. එතකොට මේ රටේ ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු විවිධ ආයතන 150 විගණනයෙන් තොර
ආයතන බවට පත් වෙනවා. ඒතර කාගෙද මේ මුදල්? රටේ තියෙන මුදල් මහා භාණ්ඩාගාරයේ මුදල් මේ රටේ මුදල් මේ රටේ මහ ජනතාවගේ. ඒතර මේ රටේ මහ ජනතාවගේ මුදල් නිසි විගණනයකින් තොරව පරිහරණයකට භාවිතාවකට ලක් වෙනවා කියලා කියන්නේ එතන අනිවාර්යෙන් වංචාවක් දූෂණයක් හොරකමක් සිද්ධ වෙනවා. එතකොට මේ ගණන ලැබෙන විශ්වවිද්‍යාල සංශෝධනයෙන් විගණන පනත අහෝසි වෙනවා කියලා කියන්නේ අර බුදුදහමේ කියවෙන අදින්න අදාන වේරමණී සික්ඛාපදං කියන පංචිල් පදය හඩන්න තමයි මේ බුදුදහම මූලික කරගත්ත පාලකයන් මේ දාස්තේ. අනුන්ගේ දේවල් හොරකම් කරන්න. මහ ජනතාවගේ දේවල් හොරකම් කරන්න. රටේ ජනතාවගේ බදු මුදල් විගණනයකින් තොරව වියදම් කරන්න අවශ්‍ය වෙන බලය සකස් කර ගන්නවා කියලා කියන්නේ මේ පංචිල් පද පහෙන් එකක් 20 වෙනි සංශෝධනය හරහා ඔන්නහා හපුරා කියලා කඩන්න හදනවා කියන පණිවිඩය තමයි මේ දෙන්නේ. මෙන්න මේ දැන් බෞද්ධ රාජ්‍යයක් ඇති කරනවා කියලා කියලා මේ රටේ පාලන බලයට ආපු අපේ බෞද්ධ නායකයෝ ඉස්සර වෙලාම දෙන ෂොට් එක තමයි 20 වෙනි සංශෝධනයෙන් ඔන්න එක සිල් පදයක් බිඳිනවා. මොකද අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. අදින්න ආදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ රටේ මහ ජනතාවගේ මුදලින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය ආයතන 150කට හිතූ හිතූ විදිහට විගණනයකින් තොර මුදල් වියදම් කිරීමේ බලය මෙන්න 20 වෙනි සංශෝධනය මගින් ලබා ගන්නවා. තොර ප්‍රසම්පාදන පනත කියලා කියන්නේ මොකක්ද? ප්‍රසම්පාදන පනත තුලින් තමයි මේ රටේ විවිධ ව්‍යාපෘති සඳහා සංවර්ධන ක්‍රියාවලීන් සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රියාපටි පාටිය අධීක්ෂණය කිරීම. එතකොට හිතූ හිතූ අයට කොන්ත්‍රාත් ලබා දෙන්න පුළුවන් මේ 20 වෙනි සංශෝධනය බලාත්මක වුණාට පස්සේ. හිතූ හිතූ අයට තමන්ගේ යාළුවන්ට මිත්‍රයින්ට ගජ මිතුරන්ට තමන්ට කීයක් හරි වැඩි කොමිස් එකක් කුට්ටියක් ලබා දෙන මිත්‍රයින්ට හිතූ හිතූ විදිහට කොන්ත්‍රාත් ලබා දීමට පුළුවන්. ප්‍රසම්පාදන පනත අහෝසි. මේ අපි මේ ගමේ ප්‍රසම්පාදන පනත කියන්නේ මොකද්ද කිව්වට ගමේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඈ ප්‍රසම්පාදන පනත හොසි වෙනවලු ඉතින් ගමේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මේක නිකන් අර 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 ලස්සන නංගිව පෙන්නලා කැත අකව දීක දෙන්නේ මේ හැදන්නේ. ඈ ප්‍රසම්පාදන පනත හොසි කරුවට ගමේ ගොඩේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රසම්පාදන පනතෙන් කරන්නේ ගමේ ගොඩේ පාලමේ මහා මාර්ගයේ අතුරු මාර්ගයේ ඉඳලා ඉදිකරන කොන්ත්‍රාත් දවන්ත මහා පරිවහන කොන්ත්‍රාත් නිසි අධීක්ෂණයකින් පසු විපරමකින් වග විභාගයකින් තොරව හිතූ හිතූ අයට තමන්ට කොමිස් කුට්ටියකුත් ඇතුව වෙනත් අයට ලබා දීම පිළිබඳව රජ විසින් පවරා තිබුණු තහනම 19 වෙනි සංශෝධනයේ හරහා පනවලා තිබුණු තහනම ලීල් කරලා දාන්නේ. එතකොට තමන්ගේ ගජ මිතුරන්ට මිත්‍රෙන්න නැදයින්ද තමන්ටත් පොඩි කුට්ටියක් එක මේ වැඩේ දෙන්න පුළුවන්. එතකොට 20 වෙනි සංශෝධනයේ හරහා මෙවද අපි මේ අනුමත කරන්න හදන්නේ. එතකොට මේකද මේ බුදුදහම? ඒකයි අපි කියන්නේ බුදුදහමේ පංචිල් පද පහෙන් එකක් තමයි අනුන්ගේ දේවල් හොරකම් කිරීම නොකිරීම. මම අනුන්ගේ දේවල් හොරකම් කරන්න අදින්න අදාන වේරමණී සික්ඛාපදං කියන පන්සිල් පදේ තමයි මේ 20 වෙනි සංශෝධනය මගින් එක අංශයකින් මේ ආණ්ඩුවේ කරන්න හදන්නේ. ඉතින් මේවා මම හිතන්නේ අපේ රටේ ජනතාවට මේට වැඩිය මේවා තේරෙන්න ඕන දැනෙන්න ඕන. ඊගාවට තව සිල් පදයක් කරනවා. මේ බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන්න ආපු පාලකයෝ මොකද්ද? මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් අපි මේ රටේ තොරතුරු දැනගැනීමේ පනත මේ වගේ පනත් ගනල්ල අපි මේවා ස්ථාපිත කරුවා. ස්වාධීන මාධ්‍ය කොමිසම ගනල්ල අපි මේ රටේ මාධ්‍ය නිදහස ඇති කරුවා. දැන් මේ මාධ්‍ය කොමිසම අහෝසි කරලා තොරතුරු දැනගැනීමේ පනත අහෝසි කරලා මේවා අහෝසි කරපුවහම මොකද්ද වෙන්නේ? සැබෑ තොරතුරු රටේ ජනතාවට දැනගැනීමේ අයිතිය මේ රටේ ජනතාවගෙන් අහෝසි කරනවා. එතකොට ඇතර මොකක්ද වෙන්නේ? එතකොට බොරුව ප්‍රචාරය කරනවා, බොරුව බෙදා හරිනවා, බොරුව සමාජගත කරනවා. මෙන්න බෞද්ධ රාජ්‍යයක් ගොඩනගන්නට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු රාජපක්ෂ කණ්ඩායමේ පංචිල් පද පහෙන්
තවයක පන්සිල් පදයක් බිඳින්න හදනවා මේ 20 වෙනි සංශෝධනය හරහා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපේ 19 වෙනි සංශෝධනය හරහා ඇති කරපු තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍ය ස්වාධීන මාධ්‍ය කොමිසම වගේ කරුණු ඒ ආයතන සියල්ල අහෝසි කරලා දාලා තමන්ට අවශ්‍ය වෙන විදිහට खबर तलगोया खबर गोया किरी में न्याय यमीन गोबेल्स न्याय यमीन मेरटे जनता बोरु समाज कर वसंकर हंगन हंगन पालन क्रम मेन विशुन संशोधने हरह दे आंदोदान मेकद मे मेरटे हटना लक्ष्य मे चंद कारण मेवद मे अपड़ी गहल अनुमत कर ला गांगोल मिनिस्टर क्या क्वेश्चन गाल ला बहुत मैं जयग्राही व समरण नवशन कारण आदमी हूँ मां हनुमान पे विहारस्थान वाला पे स्वामी महान से लगे मेवद अभी संतोष एक पत्ते नवशन कारण आ किए ने के मम्मी अवस्था वजह पे हन नॉन है ये क्या आप देखता नहीं जब इसलिए संसोधन पानता ये तमें ये दावत है पालेवानी पार्लिमेंट तोड़ा गेहन कोटम नन्नांद्रों ने अनुमान किया था कि एक बुद्ध के पार्लिमेंट की सभा कर बैठा ही नहीं दिया अजा उल्ला मंत्री हो रहा एक अरे श्रीलंका के जाति के अनुमान नहीं मिल बट फिर यूरोपीय अनुमान नहीं मिल सामान्य आपिया के आया दिन खाली समस्या में මේ සාමාන්‍ය අඳුමක් නෙමෙයි ඒක 아무තු බඳුමක්. ඒක පාර්ලිමේන්තුවේ නීතියක් තියෙනවා මේ ජාතිකත්වයට ගැළපෙන ඒ පිළිගත් අඳුමක් පමණක් අඳගෙන හැකියි කියන්නේ. දැන් පහුගිය දවස්වල කිව්වනේ මේ රට IS කාර්යයන්ට උදව් කරනවා මේ රට මුස්ලිම් අන්තවාදීන්ට සහයෝගය දක්වනවා මේ පහුගිය ආණ්ඩු පහුගිය රාජ්‍ය ආණ්ඩුවේ නායකයෝ දැන් කවුද ඇවිල්ලා හිටියේ 아무තු අඳුමක් අඳගෙන ඒ ඇවිල්ලා හිටියේ රාජපක්ෂ කණ්ඩායමේ ආණ්ඩුවට සහයෝගය දෙන අදාවුල්ල මන්ත්‍රීවරයා. ඒක 아무තු බඳුමක්. ඒ වගේ අඳුම් අපි දකින්නේ එක්ක පාකිස්තානේ නැත්නම් අෆ්ගනිස්තානේ වගේ රටවල් වල තමයි අපි අඳුම් නැගන්නේ. එතකොට අෆ්ගනිස්තානේ හෝ පාකිස්තානයේ තියෙන ජාතික අඳුම අපේ රටේ ජාතික පාලන මධ්‍යස්ථානයේ වෙන පාර්ලිමේන්තුවේ ඇඳගෙන ඉන්නේ ඒක මොකද්ද ඒකේ තියෙන වගකීම? බොහොම අමාරු නෝ අපිට ඔහුව පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු එළියට යවා ගන්න. කතානායක නිශ්ශබ්දයි. ඉල්ලීම් කරනවා. ආණ්ඩු පක්ෂයයි නිශ්ශබ්දයි. විශාල විරෝධතාවයක් අර අලියලෝනෝ වගේ අලිවැඩි එකක් දාලා යන්නේ අලිවැඩි 50ක් 100ක් දාලා යවා ගන්නවා වගේ හු කියලා බෙර ගහලා ගිනිමැල ගහලා අලිවැඩි දාලා තමයි බොහොම අමාරුවෙන් මේ පාර්ලිමේන්තුවෙන් මේ විදිහට නිග්‍රහ කරන්න එපා මේ රටේ ජාතිකත්වයට මේ තරම් නිග්‍රහ කරන්න එපා කියන අර පාකිස්තානයේ අෆ්ගනිස්තානයේ අඳින ජාතික ඇඳුම අපේ පාර්ලිමේන්තුවට අවිල්ල ඇන්නේ. ඉතින් මේ මේ විශ්වවිද්‍යාල සංශෝධනයේ මේ ආපු ගෙනම් පළවෙනි දවසේ මේ සිද්ධ වෙච්ච සිද්ධි. ඉතින් මම අහන්නේ අපේ රටේ ජනතාව මේවා පිළිබඳව මම හිතන්නේ මීට වැඩිය දැනුවත් වේ යුතුයි. ඉතින් ඒවා විතරක් නෙමෙයි දැන් ඊයේ වැරදි වැඩ ගොඩක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේ. දැන් කෝපා කමිටුව වගේ ආයතන වලට අපි අපේ ආණ්ඩුව තුල අපේ සභාපතිවරුන් පත් කරේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ඒක අපේ කැමැත්තෙන් අපේ වැඩි ඡන්දයෙන් සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තමයි වැඩි සමාජිකයන් ප්‍රමාණයක් හිමි වෙන්නේ. ඒක ඡන්දයකට ගියොත් වැඩි සමාජිකයන් ප්‍රමාණයක් ඉන්න නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන් තමන්ගේ පක්ෂය නියෝජනය කරන සභාපතිවරයෙක් පත් කරගන්න අනිවාර්යයි. නමුත් ඉතාමත්ම ශීලාචාර ලෙස ඉතාමත්ම ශිෂ්ට සම්පන්න ලෙස මේ වගේ විනිවිද භාවයක් තියෙන්න ඕන නිසා අපි 2015 ආණ්ඩුවේදී අපි කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට අපේ වැඩි ඡන්ද වලින් අපේ අයගේ අත් උස්සලා සභාපති කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට සුනිල් හඳුන්නේත් මන්ත්‍රීවරයා පත් කෙරුවා. කෝප කමිටුවේ සභාපතිවරයා හැටියට ලසන්ත අලගේවන්න මන්ත්‍රීවරයා අපි පත් කරා. ඒ අපි ගාව වැඩි ඡන්ද තියෙද්දි ඒ වැඩි ඡන්ද වල අයිති අපි සතුව තියෙද්දි අපේ අත් උස්සලා තමයි අපි පත් කරේ. ඇයි අපි එහෙම පත් කරේ? මේ රටේ ගිනුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ඒ වියදම් පිළිබඳ කාරක සභාවන් මේවා
තුල විනිවිද භාවයක් තියෙනවා නඩුත් හාමුදුරංගේ බඩුත් හාමුදුරංගේ මේ මේ හොරත් මේ 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 හොරාගේ අම්මගෙන් පේන හැල හරියන්නේ නැති නිසා ඒ සුනිල් හාමුදුරුවෝ මහත්තයලා පත් කරපු නිසාම තමයි ඔය බඳුන් කර වංචා වගේ දේවල් එළියට ආවේ ඉතින් ඒ වගේ විනිවිදව තමයි පහුගිය රජය තුන අපි කටයුතු කළා හැබැයි ඊයේ දවසේ ඉතාමත්ම ලැජ්ජාසහගත විදිහට තමන්ගේම සගයින් ඒ ආයතන දෙකේ සභාපති තනතුරට පත් කරගත්තා. තමන්ගේම සගයින් මම අපේ මේ මාධ්‍ය අවධානයට යොමු කරනවා. තමන්ගේම සගයින් ඒ කමිටුවේ සභාපතිවරුන් හැටියට පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි. දැන් අපි මේ අවස්ථාවේ අපේ කතිකයින්ට කැමරාව එල්ල කරන්නේ නැහැ. අපේ කතිකයින්ගේ කතාවක් කතා කරනකොට ඒ කැමරාව ඒ කැමරාව එතෙන්ට යොමු කරන්නේ නැහැ. ඒතර අපේ හඬ අපේ අදහස් අපේ වචන අපි කියන දේවල් මේ රටේ ජනතාවට යණේක වැලක්වයි ඊයේ දවසේ. එතකොට කෝප් කමිටුවේ රැස්වීම කෝප කමිටුවේ රැස්වීම සජීව විකාශනය කරන පාර්ලිමේන්තුවේ රැස්වීම සජීව විකාශනය කරන අවස්ථාවක් අපි හදලා දීලා තිබුණා. විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් අපිට බයින ආකාරය අපිව පතුරු ගහන ආකාරය අපි නිවර ඌණ හිතුව හැටියට අපේ රටේ ජනතාවට බලා ගැනීමේ හැකියාව අපි ලබා දීලා තිබුණා. දැන් මොකද මේ ගොල්ලෝ කරන්නේ? දැන් ඒවා දෙන්නේ එඩිට් සංස්කරණය කරන ලද විකාශනයන් තමයි දැන් එළියට දෙන්නේ. තමන්ට වාසිදායක විදිහට බණිනේ ව ආරවන්න සියල්ල ඒවා කපා හැරලා තමන්ට වාසිදායක ප්‍රකාශයන් අර රජයේ නාලිකාවල සහ සමහර නාලිකාවල අර සිද්ධ වෙන ප්‍රවෘත්ති ප්‍රකාශනයන් වගේ තමන්ට වාසිදායක ආකාරයට තමන්ගේ න්‍යාය පත්‍රයට හරියන ආකාරයට සිද්ධ වෙන පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම් සංස්කරණය කරන ලද දේවල් ඔන්න දැන් එළියට දෙන්න පටන් අරගෙන මේකත් අර මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල් පදයේ කැඩීමේ එක උදාහරණයක්. ඉතින් මේ වගේ අර 18 වෙනි සංශෝධනය තිබිච්ච කාලේ තිබිච්ච මේ වගේ බොහොම ගණංකාරකම් සහිත බොහොම රස්තියාදුකාර පාලනයකට තමයි දැන් මේ පැමිණෙමින් තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 20 වෙනි සංශෝධනය පැරදවීම සඳහා ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. අද දවස වෙනකොට අපේ සමගි ජන බලවේගයේ මහලේකම්තුමා රංජිත් බද්දම් බණ්ඩාරමැතිතුමා 20 වෙනි සංශෝධනය පිළිබඳව අභියෝගය ඉල්ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. අපි මේක ජනතාව අතරට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ගම් මට්ටමට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. නාගරික ජනතාවට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. උද්ඝෝෂණ ව්‍යාපාර විරෝධතා මේ සියල්ල මගින් පාර්ලිමේන්තු තුල තියෙන ක්‍රියාකාරකම් මගින් මේ සියලු ක්‍රියාකාරකම් මගින් අපි අධිකරණ මේ ක්‍රියාමාර්ග මගින් මේ 20 වෙනි සංශෝධනයේ පැරදවීම සඳහා අපිට ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා කියන බවත් ප්‍රකාශ කරමින් ඔබ ස්තුතියි තමුන්නා සලා සිරිමි දෙනාට ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලනවා. ප්‍රශ්න තියෙනවද? ඒ වගේ තින් දැන් ඔය දෙපැත්තෙන්ම නිකන් අර පොරපස් බින්දින කතාවනේ. වරින් අර දෙපැත්තෙන් පොරපස් බින්දින කතාව. අපි හිතන්නේ ඔකට ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයා උත්තරයක් දුන්නා. අපි හිතන්නේ සමගි යන බලවේගයේ අය මේ සඳහා එහෙම කටයුතු කරයි කියලා. අපිට විශ්වාසයක් තියෙනවා දැන් අපි හදාල්ලන්න උඩ පැන්නම තමයි තරුවක් හරි කඩාගෙන බිවට වැටෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් පරදන් මේ රටේ ජනතාව විශාල මුලාවකට ලක් කරලා තුනෙන් දෙකක බලයක් අරගෙන ඔවුන් විශ්ව සම්මත කරගැනීමේට අවශ්‍ය වෙන ජවය ඔවුන් ලබා ගත්තා. අපි කතා කරපු දේ ජනතාවට තේරුනේ නැහැ. හැබැයි අපි ජනතාවට ඒ ගැන දොස් පවරන්නේ නැහැ. අපිට පුළුවන් හැටියට අපි විශ්ව විරුද්ධව සටන් කරනවා. අපිට පුළුවන් හැම මාර්ගයකින්ම විශ්ව සම්මත වීම වළක්වන්න අපි සටන් කරනවා. අපිට විශ්වාසයක් තියෙනවා මේ සියලු ක්‍රියාමාර්ග එක්ක සාර්ථකයි නැත්නම් එක ක්‍රියාමාර්ගයක් හරි සාර්ථකයි. එහෙම නැත්නම් හඳම අපිට අරගෙන බිමට වැටෙන්න බැරුව ගියොත් තරු කීපයක් හරි කඩාගෙන බිමට වැටෙන්න පුළුවන් වෙයි. 20 වෙනි සංශෝධනයේ තියෙන ඉතාමත්ම අහිතකර බොහෝ දේවල් හරි අපිට නැති කරගන්න පුළුවන් වෙයි.
සැබෑ මහජන හිතකාමී කණ්ඩායමක් හැටියට අපි ඒ සඳහා සටන් කරනවා. මෙහෙමයි දැන් අපි දේවාල වලට බාර වෙනවා. ගම්බාර දෙවියන්ට බාර වෙනවා, කතරගම දෙවියන්ට බාර වෙනවා, විෂ්ණු දෙවියන්ට බාර වෙනවා. ඔය කරන්න අපේ පිරිත් නූල් බඳිනවා, පොල් ගහනවා, කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. වේදක් දුකක් රෝගයක් විපතක් එනකොට අපි හැම කෙනෙක් මෙහෙමනේ අපේ ගම් වල වුණා. සමහර ලාවට ඔය හැම දෙයියෙක්ම අපිට පිහිට වෙයි. එහෙම නැත්නම් එක දෙයියෙක් හරි අපිට පිහිට වෙයි. ඒ විශ්වාසය අපිට තියෙනවා.